එදන්තතා ජීවිතෙද රට බෞතුතරයක් දෙෙන මුුණ දෙනෑ ගැටලුවතර එකක් තමයි පොලිසින් සිදුවෙන අසාධාරනක විශෂම අඩන්තේටට. මෙහිදී මා ඔබත්වමද සාගච්ඡා කරන බලාපොරොත්වන ප්‍රධාම කාරර්ණය තමයි, පොලිසිය කරන පහරදම් සහ වෙනකුත් වෙනත් අයුතු බලපෑ. විශේෂයම තර්ජන ගර්ජන සහ අතින් පයිම් පහරදි. පළමෙන කාරණය තමයි, ඔබ හලති ඉදනෙදා ජීවිතෙන මිනිස්සු කියන අපේමනයි අපිවොමකායිකි. මේක තවයි මේක එකන්නේ පොලිස් දෙපාර්තමේන්තුව සම්පූර්ම නඩත්තු කරන්නේ ඔබත් මම. පොලිස්කාරයූ පාඩි ගන්නන්නේ ඔය ආයතනවලට අවශ්‍යකරන සියලුම පහසුකන්දීරතියන්නේ ඔබත් මමත් ්‍රජසා වක්්‍ර විදිට මේ ආණන්දුවලට ගෙලතින බදුසල්ලි වලින්. හැබැයි අපේ රටේ කාලකන්නේට තත්ත්ව නිසා. එවන මේරටේ තියන අවාසනාවන්ත තත්වය නිසා මේරට පොලිස් නෙලධාරීම් බෞතරය කල්පනා කරනවා. තවන් මේරටේ සාමාන්‍ය මිනිස්සුන්ට වඩාටිකක් ඉහලිින් ඉන්නේ. තමන්ගේ කාර්භාරය තමයි කාලකන්නේ දේශපාලුවන්ට කඩ යන එක කියෙන කාරණී. ජැනටත් අපේරටේ පොලිස් දෙපාර්මේන්තුවය තියෙන පහසුකම් වලින් විශාලම ප්‍රමාණයක් වෙන් කරලා තියෙන්නේ මේරටේ ප්‍රභූ ආරක්ෂාවට. අදෙනකට අපේරට යුද්ධයක් නෑ ආණඩුව කෙනගට මේ රට මේවනකොට හා සියට සීයක්ම සම්පූර්ණිම ආරක්ෂිතයි. හැබැයි මේ පැන්ශන්ගේ කාලකන්නේ දේශපාලෝ වගේම, ියගේ දේශපාලුවන්ගේ අම්මන්ඩිල රකින්නත් අපරටේ පොලිස් දෙපාර්මන්වේ විශාල සම්පක් ප්‍රමාණයක් යොමු කරලත් තිබෙන. එනිසා ඉගෙන දා ජීවිතයේද මිනිස්සු විශාල් ගටලයෝකට මූුණ දෙනවා. ඊළඟ පැදගම්ම කාරණය තම අපි තේරුම් ගතියුතු, පහුගේ අවුදධ තිය යුදධෙ නිසා පොලස් දෙපාර්මේටියේ බෞතරයක්දනයක් පුරුදු කල්ල තියෙන්නේ තුවක්ක වකුත් තරගෙන මනිස්සුන් පස්සේ එලවන්න නිසාත් සිවිල් නීතිය පළිවඳ බහුතරෙට අවබෝධයක් නෑ. ප්‍රතිබලයක්ක්විදිියයට තමයි කිසියම් කෙනෙ පොලිසිේට ගියාට පාසේ ඇන්ට්‍රියයක් ලියන එකක්ත් බරපතල ගැටළුවක් වෙලාතීන් මොකද මේ සම්බෝන්ධෙන් ඔවබෝධයක්තිබෙන නිරධාරන් ඉන්න ටික දෙන්න. අනිත් කාරණය තමයි මේ ස්STFFේ වගේ ඉඳලා පොලිස්ත පාර්තිමෙන්තුට අනිුත්ක එම නැතවර පොලිසිය ඕයයිසි ලෝග වෙලාඉන්න මිනිස්සු බෝ වෙලාවට තමන්ගේ දාමර්කකම් මුදා හරෙන්වා මොකද ඔන්ට සිවිල් සමාජය තුළ සිවිල් පුද්ගලෙක් විට ජීවත්වන්න පුරද්දක් නැතික කෝමේතත් මේ මොහොතේ අපි කල්පනා කළ යුත්තේ මේ ඇතිවන පීඩනෙන් ගැවඩු කොහොම දෙ කියෙන කාරණය. පල්මිනි දේ තමයි අපේරුම් ගති යුත්තේ පොලිස් දෙපාර්තමේන්තුව එන්න පොලිස් නිලධාරීකුට සහ, ග්‍රාම සයකට විශාල බලයක් තියනු. සමනි පොලිස් නිලධාරී සලකන්න පැෑ විෂාතරම සේවේ නයුතු පුද්ගලී හැටියට. එනිසා ස්වල් ඇඳුවෙන් ඉන්න වෙලාකුුණත් ඔහුට නියම් නීතිය ක්‍රියාම්ම කිරීමේ හැකියාවක් තිබෙන. කෝම එතත් පොලිස් නිල්ධාරීගෙන් හනි නිලධාරණීගෙන් හනි වරක්සිද්ද වඋුණොත් බ කළයුතු පළමෙන කාරණීතමයි අදාළ සිද්්‍යිය වාර්තාකිරී. යම්පසිවිජියගිති කාන්තාවක් අත්තඩං ගොට ගන්න එනවනම් හොකාන්තාවක් පරීක්ෂා කරන්න එනවනම් අනිවාර්ම පොලිස් නිලධාරණයක් සිටීම අත්‍යවශ්‍ය වෙලා තිබෙන. දෙමනිකාරණය තමයි පොලිසිවිසිං අවබෝව අත්තඩං ගොට ගන්නවනං අනිවාර්රිම පොලිසි ඔබට පැහැදිලි කලේතු වෙනවා මොන හේතුවක් උඩද ඔබ අත්තනංගුට ගන්න කියෙන කාරණි. ඇබේ අපි කිසිසේම පටනවාගතයුත්ත නෑ අපි ඉන්න ස්ථානයේ පොලිසිය පරීක්ෂා කරන්න ආවොත්, අනිුමාර්ය මේ ඒට අධිකරන නියෝගයක් තිබීත කියන කාරෙන්. මුකද මේරට අපේරට අපාධනීකය දක්ොළත්ති බෙනවා. එවැනි අධිකරණ නියෝගයකින් තොරව ඔබෝ පරීක්ෂා කළ හැකි නැත්තම් ඔබගේ දේපල පරික්ෂා කළ හැකි අවස්ථ. එඒනිසා ඔබ කල්පනාකාරයවූ බලාගෙන සිටියුතු කාරණයත් තමයි. ඔබට අසාධාරණයක් වෙනුවන එකන්නේ ඔබේ ස්ථානය පරීක්ෂා කරනකොට ඔවුන් පැහැදිලි කාරණය දක්වලා නැත්ත. එවනතම් ඔබට අත්තලංගුට ගන්නකොට ඒ හේතුව දක්වල නැත්තං පොලිසිය කරන්නේ බරපතල වරද. දෙවැනි කාරණය තමයි පොලෙසියට පාච්චි කරන්න පුළුවන් අවම බලයා. ඒකයන්නේ ඔබ පොලිසියට ලොකූ විරෝධයක් දක්වනව වනන් අත්තලළංගුට ගැනීමට එරෙහිව. අවදෙක්ත්ගේ අරගෙන දඟලනවනම් පොලිසියට හැකියයාවක්ති වෙනවා. ඔබට ඒහා සමාන හෝ එකන ඔබෝ අත්තඩංගුට ගන්න අවශච කරන අවුම බලිය පාවිච්චි කරන්න. හැබැයි අප කරටේ කාලකන්නේ පොලිස් දෙපාර්තිමේන්ටවේ සහර කාලට කන්නේ ලෙර්ධාරීන් අවොම බලිය කියනෙක සමහර මිනිස්සුන්ගේ මරණයෙන් තමයි කෙල්වරවෙන්නේ. ඇැය අප්‍රාධීතිය සමහර්තැන්වල තිබෙනවා. ිනිීමරක් වගේ දෙයක් කරලක් තිබෙනවනම්. ඒ අවුම බලය සමහරට ඒ පුද්ගල අත්තරගට ගැීමද මර්ණයගින් කෙලවරන්නට ඉඩත්තිබෙන. ඕම තත් පොලින්සිට අනවශ්‍යවලෙස එකන අවම බලය කියනක උපරිමය යන්නට හැකියාවක් නෑ ඔබ තේරුම්ග යුතු බවැදගන්න කාරණය තමයි. අප රටේ බහතරයක් පොලිස් නිලධාරිං, අවම බලය එකෙනෙක තේරුන් නො ගැන එක අනවශලෙස භාල්තා කරමින් ඉන්න. පළමිනි කාණය තමයි ඔබට පොලසිය පහරදීලක් තියෙනවනම්. ක යුතු පළමුකාරණය තමයි ඔබ එය වහාම වාර්තාකිරීම එමනත වහාම පැම ලිලි කිරීම. අපේ එතමකෝදන් ඔබට පහරදීමක් කරලා පොලිසිය ගියානං ඔබ කළයුතු හොඳම දේ තමයි පොලිසියට ගල්ලා මේක වාර්තාකිරීම. හැවයි ප්‍රායුකෝ පොලිසිට ගල මේක අපට ලියන්න බෑ. ඒකට කළය හොඳම දේ තමයි අදාන සිද්ධිය ඉතාමම පැහැදිලිව මේක සල්ලම කොලේ කපි ලියාගන්නට ඕන කොලේක ලියලා, අපට කළයගේ හොඳමදේ තමයි ළංඟමතියන කොමිනිිකේශණකට හරි කිසියම් කෙනකුට කියලා මේක ටයිප් කරලා ඔන් Onlineයින් පැමිණිල්ලක් විදියට පොලිස්පතිට යොමුකිරින්. මේයට පෙර අපි පැහැදිලි කරා කොහො ඔන් Onlineයින් පැමිල්ලක් ලියන්නි කියන කාර. නේම පැමිණිල ලිවුවට පාස්සේ ඔබ මේක පොලිසිටියවෝත් ොලිස්පතිට ඇවොත් අනිවාර්ම පොලිස්පති මේක පලාට DIGට, ඒස්පීට ඊළගට පොලිසි යිටේ වෙනවා. එතකොට කැමතුනත් අැතුනත් මේ පාදනයට සිදධිය වනාග මේක පොලස් පොතේලියන්. ඒවිතරක් නෙමයි ඔබට ඒ වෙනකට පැමිණිලි අංකයක් ලැබෙනවා. තාමම වැදගත්ම කාරණය තමයි අදාහල සිද්ධියය පැමණිල්ලිකරාට පාසේ ලැබෙන පැමිණිලිියන්ගේ තමන්ගේ ළඟ සතුතියා ගත්යුත්තු වෙනවා ඒ වගේම පැමිල්ලියනකට බොහොම පැදිල ද්ධිය. හැදිලියන්න ඕොන ොදාිේක කලියන්නන්නේ බහොම පැහැදිලිව අධිරණ මේ ක්‍රයාා මාර්ගයකට යන්. එන්සායම් දවසකඩ පොලිස් නිලලාාරට ුරද්ධ සාාව ඔබ නඩුවක් කියනවනම්. අනිවාාරම සිද්ධී තම පහැදිල තිෙන්න්න ටෝනෙ නැත්තං ඒකේ අනිත් පැත්තට ඔබටම කැරකන්නට පුළුව. දෙමිනිකාරණය තමයි පොලිසිය පහරදිීමක් කරලාත් තිබෙනවනම් හොඳමදේ රෝහල් ගතවීම. එමන තම් පු ්‍රෝහලට ගේල්ලා තමන්ට මෙහෙම සිද්ධියක් සිද්ධ වනායි කියලා වෛදධවරයාට ප්‍රකාශකිරීම. ෛද්‍යවරයා බැඳලයින්නවා ඔබ අධි කරන වෛද්‍යවරයට ඉදිරිපාත් කරලා ඒ සම්බන්ධයෙන් වාර්තාාවක් ගන්න හැබයි තේරුන්ග චුතුවැදගන්නම කාරණය තමයි. තම හැ්පිලයින්නේ ලොකමිනිියක් එකෙක් කනං අනිවාර්යම මේක්්‍රියම්ම කරගැීම ටිකක් අමාරු. ඉනිසා ොහොම පැහැදිලුව පොඩි බරද්දාාලා තමන් එක සෙල්ල කරන්න බැහැයිල් බව දොස්තරටත් ඇඟවීම වැදගත්වයවා. ඔබට මතකඇති තජුඩීන්ගේ නඩවේද මනැැ එලිුුණ. අදඩීන් මරණ ගාතයක් හැබැයි මරණ පරීක්ෂණයේද. අධිරන්නන වෛද්‍යවරය සම්පූර්ණ බොරු වාර්තා වදදීලත් තිබුණ මේක ක්ඩන්ටෙක්කම් වෙච්ච දෙයක් එහන තුො මිනිීමේරුමක් නමයි කියෙන පස්සේ ඔගේ මිනිය ගොඩදැම්ට පස්සෙ එලි වුණ නෑ එක මිනිවරුමක් කියන කාරණ නිසා සාමාන්‍යෙන් මිනිස්සු කල්පනා කරනවා.ධිරන වෛදූරු සාමාන්‍යයෙන් බොරු කියන්නේ මුක දනි දොස්තල වගේ පැවිසි අතරමන්න මිනිියෙක්ක කියන කාරණ. හොම ත් හෙම නෑ ඕනුත් ොකම් ැරකම් තක් පඩිකම් කරනවා කියනක පහුගේ අඩු වල යෝපපුූන්. එනිසා අධිකන ෛයිද්‍යවරයා තමන්ගේ සිද්ධිය හරියට වාර්තා කරාද නැද්ද කියයනක පරිස්සිවෙන් බලායින්දීම වැදගත්වෙන. යම්කෙසි හේකි ඔබට දැනෙනවනම් මේ වැඩේ හරියටකරේ නැයි කියලා ඊළක කාරර්ණය තමයි ඔබට කල් හැකි හොඳමදේ තමයි ප්‍රදේශයේ තියෙන මාන හිමිකම් කොමිෂමටනතන් ප්‍රධාන මාහනුකම් කාරයාලෙ යන්න බැරිනං එක තියෙන බොර ටාසාන්නේ හොමදයේ තමයි, ප්‍රාදේශ ආයතනයට ගේල්ලා මේක ලිකිත් ඔබ පැමිලී කිරීම. මේ ෆෝමික බොහොම පොඩ ඩක් තමයි පැමිණික් ලියන්නට යන්නේ. එනිසා හොඳම කාරණය තමයි, මේක ගෙදරල් ලියාගන ගහිල්ලා, ඒ පැමිණිල්ල ලියන්න දෙනේ ෆෝමික ඔබ තොරතුරටික පුරවලා ඒ පුළුවம் ප්‍රමාණලියලා அර ලூමත් අලවනේක. දවඩේ තමයි සාමාන්‍ය අප එයටට මානුහිම්කම් කොමිෂම කියන්නෙත් සුදු අලියෙක් ලොකුමිින්හකට එරව මේක ක්‍රියාමකවේ නැති නිසා තමන් පැමිණිල්ල කරාගෙලෝ ඔප්පු කරගන්න තවත් හොඳ ක්‍රමයයක් තමයි මේක රෙජිස්ට පෝස්තක ඒයාවනෙක්. තුමිනි කාරණය තමයි ඔබට මේ විදාායගෙට අයිති ආර්තන තමයි පොලිස් දෙපාර්තමින්ට. ඒ එනිසා ඔබට අයිතියක්ති වෙනවා තමන්ගේ මානුහිම්කම් කඩවනයි කියලා මානුහිමිකම්. නඩුවක් පවර. ඒ සඳහා ඔබ කළයුතු ප්‍රධාර්මකාරණය තමයි දින තිහයක් ඇතුළෙද මේක සේස්ථාධීකරනට පැමිණිලි කිරීම නීතිීචනය කර. හැබයි ප්‍රායුක්ක මේ රටේ බහතරයක් දෙන ගැටලෝකට මූුණ දෙෙන මොකද විශාල වශයෙන් විශාල මුදලයක්කනවා සේස්ථාිකරන්නේ නඩුවක් පවරන්න. සාමාන්‍ය දින දාජීවිතය ඔබ හම්ුවෙන ලෝයකෙනකට මේකරන්න බෑ ඒගෙන බොහොම පැහැදිලි අවබෝධයක් තිබෙන කොළඹ ඉන්න කෙනෙ කල්ලගන්නට මේක සිදධිය. මේ විශා මුදලයක්ක් යන නිසා. ල්ගන්න යන හොමක්‍රමේන තර් දින තිහෙ සීමාවෙන් බේරන්න තියෙන හොඳම ක්‍රමේ තමයි, මානුහිම්කම් කොමෂමට මේක පැමණිල්ලි කිරීමම් මානුම්කම් කොමිසමෑර් මංකවිදිට ප්‍රදශාතිනයට යන්න බැරිෙන ලිතව රෙජිස්ට පෝස්ටිකේක වන්න පුළුව. එවගේ ඔබ තේරුන්ග යුතු වැළගම්ම කාරණය තමයි මානුකම් කොමිසමත් අපට සීයට සියයක් විශ්වාස කරන්න බෑ දෙනි කානේ මානුම්කම් කොමිසමට කිසිසේත්ම නියෝගත් දෙන්නට බෑ යෝජනාවක් විතරයි කරන්නට පුළුව. හැබැයි. ඔබ මානයකම් කොමිසමට පැමිල්ලි කරලා වැඩක් නොවනත් මේක වාසියක් තියෙනව වනතන් ඔබ දින තිහයක් ඇතුලස ස්‍රේස්ථාධිරනට නොගියයොත් ඔුන්ට හැකිියාවක්තිබෙන ඔබ අදාළ කායේතුළු සාබටෑම නැහැයි කියලා ඇඟගබේරගත් හැයි ඔබ මානයක කොමසමටේක පැමිලි කරලා තියෙනවනං ඒ ජෝජනතන්ගේ පානයකම් සොමසමේ තීන්ද දුන්නට පස්සේ ඉඳන් තමයි ආපඋසරයක් ඒත් කාලිය මනින්. එනිසසා ඔබට කල්ගැනීමේ හැකියාවක්තිබෙන. ඉන් පස්සේ කළයකි තවක් කාරණයක්කමයි අදාන සිද්ධිය ශේස්ථාධී කරන නත අගවි නිසුරතුමාට පැමිණල්ලි කිරීම් දිවුරුම් පෙසම කදලා දියවරුම් පෙසම සාමධාන විිශ්චවරපරත් සහතික කරලා ප්‍රජිස්ට පෝස එකේ යවන්නට ඕනු. සාමන්‍ය මෙමනි දෙයක් නීතිංය සංගමයට ශේෂට් අගම විනිසුරතුමා යොම් කරනවා. ඉන් පපස්සඕුන් කියවල බලලා මේකේ කිසිම් පදන මක් තියෙනවනං ඔවුන් අනිවාර්යෙන්ම. කලීමට බැන්ඳලලා ඉන්නවා මේක වෙන පෙත්සමක්හදලා නවතොතාවක් ේස්ථාධිකනට ඉදිරිපත් කරන්න හැ මේ ඔක්කොමතියෙන පොති එනිසා ප්‍රායෝගික ඔබට මේක ක්‍රියාම කරන්න ගැටුළු සාගත තත්ත්වයක් තියෙනවනම් කරුණා කරලා එල්ලාර්නස් විද්‍යත්්‍ය පෑලට එවන්න තම් කුසියමමාකාරිකට අපට දැනුන් දෙන්න අපි කළ හැකි උපරමදය කරලා දෙමවා. අනිෙ කාරණය තමයි නැවතවතාක්ම ඔබට කියනවා. ඔබ ප්‍රදේශය තියෙනවනම් විශේෂම මානු විිකම් සම්බන්ධෙන් සටන් කරන සංවිධාන ඔවුන්ගේ සහහිල් ලබාගැනීමත් ප්‍රායෝගික වැද. අනිත්කාරණය තමයි, ඔබට හැකියාවක් තිබෙනවන මේක ටයි් කරගන්න ඔබට හැකියාවක්ති වෙනවා ආසය අනු මානුවිකම් කොමිෂමට මේක යබන්න ඊමල් එක කරා බොහෝවෙලාට මගේ ප්‍රායුක අදදකීම තමයි. උන් ඉතාමත්ම කාර්යක්ක්ෂමයි උන් නිරන්තරම ඔබ සම්බන්ධ කරගෙන අදාළ සිද්ධිය කරන. ඊඟ කාරණය තමයි තමන්ට වෙෙච්චා සාධාරණය තමන්ට පුළුවන්කමක් තිබෙනවනං වඩියෝ එකක් කදලා එවන තාම් ගොයිස්කට් එකක්හදලා සෝශල් මීඩියාවලට දාන්න සාමාන්‍ය මේක පත්තිව වන මොකද මේ වගේ දෙ පැතුරනාට පාසේ මොකුත් දන්න ඇති තොත්්ත බාල වගේ කිසිකුට ඉන්න හැකියාවක් නෑ. අවසාන වසේ මං කියන්නට උත්සාහ කරන්නේ නීතිය කියන්නේ සාධාරණයවත් යුක්තියවත් නෙමයි නීතියෙන් උත්සාහ කරන්නේ යුක්තියට ස සාධාරනයට ලඟාවෙෙන. තම නීති විද්‍යාවවිද න න් රිස් පරෝඩන් ක කියෙන විශේද ීති විද්‍යාලය ව ගන්න නීති විද්‍යාලේදී බොහො පැදිලව කියනවා නීතිය කියන්නේ යුක්්‍යයෝහෝ සාධාරණත්වයෙනේ ඒ සඳහහා ලංඟාවීමට දරන උත්සාහ. ඔබට අයිතියක්ති වනවා ඔබේ අයිතිවාසකම් වෙනුවෙන් සටන් කරන්න. විශේෂම නීතිය පාලනය හරි මෙමගේ දෙෙවල් ක්‍රියාම්මකවෙෙන්නේ සිිෂ්ට සම්පන්න සමාජබල. අපේරට එම සිිටස් පන් පන්න සමාජයක් නෑ අපේ රටේ තියෙන්නේ කැලෑ නීති. අන් ඒනිසා. අබසාන වසින් තමන්ට එරෙහුව මේ වගේ වරදක්වෙන කොට, තමන් කැහැ ගැහිතුව වගේම ල්ල පු ගෙර මනිහට නැතැන් තමන්ගේ ළංගම ඉන්න මීත්‍රයටට එම නැතැන් තමයි ගමේ මිියකුට වර්දක් වෙනකොට ගම සාමූහිකව නැගී සිටීම වැද ගත්වෙනවා. එමනත් ං ඒ ට නෙේ වුණේ කියෙ හක බලාගත්තොත් හැ දවස පොලස්කාරඇබිල්ල කනපලන්නේ. බේ ෙතර දරුවගෙනැත්තම් ඔබේවෙන්නට් පුළුව. එනිසා අවසාල වසයෙන් මේ වගේ වරදක්වෙන වනන් සමාජයේ සමාධයක් වජයට නැගී සිටීම අධ්‍යාපශ්‍ය වෙලාතිබෙන. ඉකන්සේ වෙත් නැමත වතතාාවක් අරර්ගල රජය ග්‍රහණයක් ්‍රමතිිභ බට සීපත් කරමින් මා ඔබෙන් සමුගන් ඔබ සැමට්ට ජය.